මගේ 50ක් විතර තියෙන මගේ ඇයි පිල්ලන් හදාගන්නේ කොහොමද කියලා ඒකල්ල ඉතුරු 100ට මේ 75 මේ මොනවාද කීයද එතකොට වෙන්නේ 30 අර අර මාළු වලටයි මෙතන දැන් හරියට ඩියුටි කරනවා වගේ පෙන්නണ്ടයි එක්කෙනෙක් ඉන්නවා ඉතුරු ඉස්ස වගේ තමයි අරක වෙන්නේ එවන්ට සෙල්ලම් කරන් දෙන්න බෑ අතන ඩියුටි වල ආවද නේද ඒකත් ඒකත් ඔය report කරේ නැන්ද ඒ ඔෆිසර් කෙනා मम पेन मंगावती साक्षी मम पेन ऑफिस में
හරි බලන්නකොනේ ඔෆිසර් මේ මේමනේ ඔෆිසර් මං කියන ඔයා ඔෆිසර් හරිද දැන් මේ කතාව එනකම් දෙන්නම් කෙලින්ම බෝට්ටු පොලිස් බෝට්ටු අරගෙන මූද මැද්ද කියලා මාළු අල්ලන්නේ එහෙම බුණත් ඔෆිසර් මං හරි දැන් ඔයාට ප්‍රශ්නයක් වෙනකන් ඔයා මේ ටික මට කිව්වේ නෑනේ ඒ පැත්තෙන් උත් ඔයානේ වැරදි අපි මේමනේ ඔෆිසර් නිකෝ මේමයි අපි අපි කිව්වේ නෑනේ නෑ නෑ මේමනේ මේමනේ මේ ඔයාගේ ඩියුටි එක කරන එක වෙනස් ඔයා එහෙම ඉන්න එක වෙනස් වෙනවාද අනේ බෑ මොනවා වුණත් මගේ මගේ නංගි කාලේ ඇඳලා ඉන්නේ ඒක ඒ ජොබ් එක නිසානේ මට මට බෑනේ මන් මට ඒ මං ගැන කතා කරන්නේ නංගිට නංගිට මොනවද කරන්න බෑනේ ඔෆිසර් මේ මම ඔෆිසර් එහෙම නෙමෙයි මේ ජොබ් එක ගන්නකොට මේ ජොබ් එක ඔයා පොලිස් ජොබ් එක ගන්නකොට ඔයා ඕත් එකක් ගන්න ඔයා දන්නවද ඒක ඕතුවක් ගන්න ඒකේ හරිද ඔයා ඇවිල්ලා ජොබ් එකේ වෙනුවෙන් ඔයා එහෙම ඒ කියන්නේ ඔයාගේ ඔෆිසර්ස්ලා වැරදි කරනවා නම් ඔයා රිපෝට් කරන්න නැති එක ඒක ලොකු වැරද්දක් තේරෙනවද මං කියන්නේ ඔව් මේක ඒක ඇත්තේ වුණාට නිකන් මට ඇත්තටම බෑනේ මගේ මගේ රංගිය පාට ඇත්තටම දාන්න බෑ ඔස්සේ එන්න එතන පොඩි කොස්සක් තියෙනවා අනික අපි රාජකාරියලාට මේ පවුල දේවල් ගන්න හොඳත් නැ නේද සර් මේ ඒකනේ මම දැනගෙන හිටියේ නෑ නේ මේ පවුලක් ඉන්නවා කියලා අපේ පොලිසිය ඒ පවුල ඉස්සලාම මං හදාගෙන එන්න ඕනේ මං හිතන්නේ පොලිසියට මේ තියෙන රිලේෂන් නෑ මේ ඒත් මට විරුද්ධව මෝඩයා නම් මණන් කියලා එහෙමත් තියෙනවා මං අම්මේ උනාට ආස නැහැ ඒ උනාට මං ඒ තරම් දුකයි කියන්නේ නෙමෙයි නංගී මාත් ඉන්නේ මොනවද කරත් මං එයාලට මූත් කරන්නේ නැහැ කියලා මං අර පාඩුවේ ඉන්න මිනිහානේ අහිංසක මිනිහානේ මේ ගින්දා මොනවද මං ඉතින් අර ෆොටෝ ගන්න මේක තමයි ඔෆිසර් නිකෝ වැරදි නම් වැරදි නිකන් ඔයාගේ ඩියුටි එක ඔයා කරන්නේ තේරෙන මං ඉන්නේ දැන් මේමයයි ඔයාගේ අයියා කෙනෙක් ඉන්නවා කියන්නකෝ හරිද ඔව් මොකටද මට අම්ම හක් කර දෙනවා ඉන්නේ අල්ලන්න තියෙනවද ආ එහෙම අල්ලනවා ආ ඉතින් එතකොට පවුල නැද්ද එතකොට පවුල උනාට එයා මේ හිරේ හරි ඉන්නෝනේ හැදිලා ඒ උනාට එතකොට ඒ අයියා වැරද්ද කරානේ අයියාට අයියා දඩුවම් විඳින්න බෑ ඒ උනාට මගේ අයිස් එක නම් මූත් කරලා නැද්ද ඌ පාට ඇදෙන වැටනම් මට බලන්නකෝ සර් ඉතින් ඔයා මේ ඩිපාර්ට්මන්ට් එකේ තියාගන්න තියාගෙන ඉන්නේ යාව මොකටද කියන්නකෝ එයා වැඩක් කරන්නේ නැත්නම් ඩිපාර්ට්මන්ට් එකේ අපි අයියාව තියාගෙන ඉන්නේ ජොබ් එකට ඔයා ආදරේ නම් ඔයා මට රිපෝට් කරලා ඇති ඒ දේ දන්නවද දැන් ඒ මිස්ටේක් එකත් ඔයාගේ පිටින් එන්නේ ඔෆිසර්. ඒකට ඔයා රිපෝට් කරපු නැහැ. ඒකට රිපෝට් කළේ වල මේක නිසා සර් මෙතර කල් හිටියේ නැහනේ. එතකොට අපි යාලා කියන දේ හැබැයි අහන්න එතකොට සර්ට ඊමේල් එකක් හරි දාලා මම ඒක කිව්වනම් සර් මේ ඒ සර් එනකන් මෙයා මගෙන් පාලිය අරගෙන මට මොනවා කළා මං එහෙනම් අද කතා කරන්න නැහැ නිසා ඒකයි දැන් සර් ආපුවම කිව්වේ මං දන්නවා නෑ නෑ ඒකත් මම ආනකන් ඔයාට ප්‍රශ්නයක් වෙනකන් ඔයා මට කිව්වේ නෑනේ ඔයා මං ආපු ගමන් මේ මම අයිනට මං ඕපු දූප කියන එකත් හරි නෑනේ මං ඒකද ටිකක් වෙලා දුන්නේ මං නොසිතුව විදියට මේක ඇදිලා ආපු ඉන්න මේ කියන්නේ ඒකයි නැත්තම් ඒක කියන්නේ ඉතින් සර්ට මේ මේ ඔෆිසර් අපි මට මෙච්චර වෙලා කතා කරලා ඔක්කොම යාගේ තියෙන ටික ඔක්කොම කිව්වනේ අනේ නැත්තම් අපි සරේ මේ එක තිබුණාට මේ එක තමයි ඔසට ප්‍රශ්න නන. ඒක තමයි. මාත්ලා තේරෙන්න බෑ අර ඔළුව ගන්න මිනිස්සුන්ට ගෙලින්ම ඔබතුමා ගැන හිතන්නේ නෑ. යාගේ තියෙන ඔක්කොම කියලා දානවා කියලා ඒ වුණාට ඔබතුමා ආපු දවසේ නිකන් එහෙම මේ දවස මුස්පෙන්දු නෑ නෑ එහෙම නෑ දැන් සර ආවට පස්සේ මෙතන කියලා දෙනවා සිතුේෂන් එක මොකක්ද කියලා ගෙලින්ම. ඕක මිනිස්සෙකුත් නෙමෙයි නේ ඒක එහෙම කියන්නේ. මොනවා වුණත් නෑට පොඩි මොලයක් තියෙනවා. තේරෙනවද ඔවිස? ඒක තමයි ඒක තමයි ඒක තමයි ඒක තමයි. නිකෝ කියන කහන් මොකද කිව්වේ දැන් වාගේ නංගි වයි වාගේ මස්සිනා වයි 250 350 කරන්නම් කොම
නේද ඒක නම් අවුල නැහැ ඔය සේවුණාට ජොබ් එක අයින් කරන එක මටත් හිතට අමාරුයි තු මගෙන් අහිංසක නම් ගිය පාට ඇදලා වැටෙනවා නම් මේකින්ද මට මොනවද කරන්න බෑයි අමාරු අයින් කරනවා කියන කවුද කියන්න නඩත්තු කරන්න බලන්නකෝ සමයා හිතලත් විතර ගොඩක් දුර නේද මේක නේ කවුද අයින් කරන්නේ එහෙම පොඩි දෙයකට කවුරු හරි අයින් කරලා තියෙනවද අපේ ඩිපාර්ට්මන්ට් එකේ නෑ නේද නෑ නෑ අපි හදලා ගන්නවා මේ හදිස්සියවත් එහෙම දෙයක් වුණොත් मालू वाल दंडित ने मट हेमत बला बलापुर मट මේ අපිට ඔයා දන්නද අපිට ඇහෙනවද කිව්ව කතාව ඔෆිසර් තර්ජනය කරා වගේ සර් නේද නේද නිකන් නෑ මං නිකන් මේ අත්ත ගාලා ඔළුව ඉඹලා ආවේ මං යනවා ඔෆිසර් ඔයා ඩියුටි කරන්න පරිස්සමට කියලා කිව්වේ ඒ ඔෆිසර් කියලා ඔව් ඔෆිසර් කියලා මම රහසක් කියන්නද ආ මට දාලා දෙන්නේ මෙතන මම මොකක් කරන්නද අර මේ ඉස්සරහා දෙන්නට ඇහෙන්න තියෙන්නේ කියන්නේ හරිද ඔව් मोकेण අර අර කීරෝනේ අර මේ පොරවෙන් කපන්න තියෙන මේක මේ හරි නේද කියලානේ නියපොත්තෙන් කපන්න තියෙන එක මේ පොරවෙන් කපන්න කන් ඉන්නවා කියලා කියනවානේ බදාගෙන මේක වන්නේ හරි හරි දැන් මේ තේරෙන්නේ මේ සවා දන්නවද අපි මේ අපේ කැලෙන් ඔෆිස ඉන්නව නේද එයාද මං හිතන්නේ සර් වැඩිම වෙලා මේ ඩියුටි එම කරලා දෙන මෙච්චර දවසක් හරි හොඳ ඔෆිස කෙනෙක් ඒවද ඔව් ඔව් ඒවද ඔව් මිනිහා දක්ෂය කියන්නේ හොඳට වැඩ කරනවා විතර සද්දන දෙවියට යාර වැඩි කතාවක් නැහැ සර් මේ වුණාට මේ වැඩ තින්නන් එයා සුපිරි එහෙමද ඔව් මේ කියලා නෝ කතා කරන්න බැ සර් කතා කරන්නේ නැහැ වැඩි මේ ඌවට ඌවට රැවටෙන්න එපා මේ බෝලේ පස්සෙන් හදන්නේ හරිද ඌවට රැවටෙන්න හදන්න එපා ඌ ඊට යන පැත්තට දෙන්නවල කියලා ඒ කතන්දර කියන්නේ ආරේ ආරේ දකින්න දේ സമയම මම මේ මෙතනද හිටියන කට්ටිය එකට ගිහිල්ලා යන ගිහිල්ලා टैक्सी